नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा थुनुरुवनट समदा तिसारन शरणयामि। साधु अपट मियुतुम धर्म मार्गे पेन्वा दीला अपव पैविदिकले अपगी गुरुदेवोत्तम पिन्वत लोकु स्वामीन वहांसेट අපගේ නමස්කාරයේ වේවා සාදු। මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලාගේ නමසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වස්සාන ධර්මදේශනා මාලාවේ අද අපට මාතෘකාව වශයෙන් ලබා දුන්නේ පරාභව සූත්‍රය. මේ සූත්‍ර දේශනාව බොහොම වටිනවා. හැබැයි මෙහි කියවෙන්නේ පිරිහීම ගැන. එතකොට මේ කරුණු කාරණා මිනිසයාට පිරිහීම පිණිස පවතින කරුණු බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මිනිසෙක් නෙවේ. ඇහුවේ කවුද? දෙවියෝ. හැබැයි මේ පිරිහීම ගැන අහන්ට මත්තෙන් ඊට කලින් දවසේ දෙයෝ දෙවිවරු තවත් එකක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. මොකක් කියලාද හිතන්නේ? දැන් පිරිහීම ගැන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක්තරා දෙවියෙක්. සක්දෙවිඳු තමයි මේ දෙවියන්ව පොළඹවන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරි මේ ගැන අහන්ට. නමුත් මීට කලින් දවසේ එක්තරා දෙවි බුදුරජාණන් වහන්සේගෙන් වෙනත් කාරණයක් ගැන විමසා හිටියා. ඒත් සක්දෙවිඳුන් තමයි ඒ දෙවියන් උත්තරලා යොමු කළේ. ඒ තමයි මහා මංගල සූත්‍රය. මංගල කරුණු ගැන මිනිස්සුන්ට කුතුහලය ඇති වුණා. ඉතින් අද වගේම තමයි එදා මිනිස්සුත් මංගල කරුණ විදිහට කල්පනා කළි දකින අහන සුබ දේවල්. කිරි ඉතිරිවීම, කකුල තියද්දී දකුණු කකුල, හූන චිච්චික් ගාදී ඉස්සරහට නොයනවන. ඒතර මේ වගේ ඒවා තමයි එදා මිනිස්සුත් කල්පනා කළි මංගල කරුණ විදිහට. ඉතින් ඒ කාලෙත් ප්‍රශ්න ඇති වෙන්න ඇති. ඉතින් හුණ චිච්චෙක් ගාදී අපිත් ගියා, අපේ ගමන සාර්ථක වුණා. උඹට විතරක් මොකද අසාර්ථක වුණේ?
එතකොට මංගල කරුණු ගැන අර්බුදයක්. මේ කාරණා අහගෙන ඉද්දී ඒ මිනිස්යන්ට උපකාර කරන යම් මිෂ්ඨකාමී දිවුරු අතරත් ප්‍රශ්නයක් ආවා. එහෙනම් මංගල කරුණු කියන්නේ මොනවද? මේ දෙවියෝ මේව කතා කරද්දී ඊට ඉහළට ගියා. බූමාට දිවුරුන්ගේ ඉඳන් ඊට පස්සේ චාතුම් මහරාජිකේ යාමිතාවතින් සිට ගියා. දැන් මිනිස්යන්ගේ ප්‍රශ්නේ දෙවියන්ගේ ප්‍රශ්නයක් බවටත් හැරුණා. සක්දිවිඳුන් ගාවට ගිහිල්ලා ඇහුවා. සක්දිවිඳු කිව්වා, ඉතින් ඕක මගෙන් අහන්නේ. අර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලානේ. භාග්‍යවතුන් වහන්සේ ගින්නේ මේක අහන්න ඕනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ කාරණේ ඉදිරිපත් කරන්නට සුදුසු දෙවියෙක් තීරුවා. අපිත් එහෙමනේ. නේද පින්වතුනි, වෙසක් කාලීට, පොසොන් කාලීට නේ කඩින් කඩේට ගිහිලා ආධාර එකතු කරද්දි කව හරි ඉස්සරහට දානවනේ නේද? ඒ වගේම තමයි යම් තැනක කාට හරි පිළිගැනීමේදී උඹ ඉස්සර වෙයන් කියලා කෙනෙක්ව දානවා. ඒකට සුදුසුසෙක්ව. ඒ වගේ සද්දිමිදු මෙතනදී තේරුවා එක්තරා දෙවි කෙනෙක්ව. මේ දෙවියෝ ගිහිල්ලා හැවි මංගල කාරණා. හරි පුදුමයි. අපි හිතපු මංගල කාරණා නෙවෙයි එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙනත් කරුණු ටික. ඒ කරුණු තිබුණ නම් පින්නතුනි, ඒ කරුණු පිළිගත්තා නම් අපි අද මෙතනත් නැහැ, මීට වඩා ලොකු දියුණුවක් කරා අපි ගිහිල්ලා. ඉතින් මං හිතනවා ඒකට හේතුව අපි කාලයක් පාලියෙන් විතරනේ මේ පිරිත් කිව්වේ අර ඝන පිහිටෝ ගන්න ඕනේ නේද? ඒක හින්දා මේ වයේ සිංහල අර්ථය අපි දැනගෙන හිටියේ නැති හින්දා දූ පිරිහින කරුණම උපදව ගත්ත මංගල කරුණු කෙසේ වෙතත්. ඊට පස්සේ ඊට පහුවෙනිදා දැන් දෙවියන්ට තව ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ නම් අපේ මිනිස්සුන්ට ඇති වුණ බවක් හෝඩුවාවක් හොයාගන්නට නෑ. දෙවියෝ කල්පනා කළා මංගල කරුණු නම් අහගත්තා. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ මිනිස්යාට පිරිහෙන්න හේතු වෙන කරුණු මොනවද? ඉවවගෙනත් හොයලා බලන්න ඉපැ. දැන් දෙවිවරු කතා බහක සක්දිවිඳු පවරනවා තවත් දෙවි කෙනෙක්ට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරි අහමු. දැන් බොහෝ දෙවිවරු මේ ලෝක ධාතුවේ බොහෝ දෙවිවරු එකතු වෙනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ ගැන විමසා හිටින්නට. දෙවිවරු බුදුරජාණන් වහන්සේව පිරිවරා ගන්නවා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා අර මිනිසයන්ට වඩා දෙවිවරු කියන්නේ මහා අනුභවයකින් යුක්තයි, ආශ්චර්ය ස්වභාවයෙන් යුක්තයි, තේජසකින් යුක්තයි. ඊ හැමදේම අභිභව තථාගතයන් වහන්සේත් වැඩ ඉන්නවා. සක්දිවිඳුන් ඉන්නවා, ඒ ලෝකෙට අධිපති දෙවිවරුත් ඉන්නවා. දැන් ඉදිරියට පැමිණෙනවා අර සක්දිවිඳුන් තෝරපු දෙවියෝ. අන්නේ දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ කරුණු කාරණා විමසා හිටිනෝ. එතකොට මේ දෙවියෝ අහන ගැටලුවට අපගේ තථාගතයන් වහන්සේ දෙන පිළිතුරයි පින්වතුනි මෙහි සඳහන් වෙන්නේ. මුලින්ම අහන්නේ, පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස. ඒ පිරිහෙන පුරුෂයා ගැනයි, පුද්ගලයෙක් පිරිහෙන්ට හේතු වෙන කරුණු ගැනයි අපහන්නේ. භගවන්තං පුට්ටු මාගම්ම කිං පරාභවතු මුඛං. අහනවා අප පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට යම් කෙනෙක් පිරිහීමට මුල් වෙන කරුණු මොනවද? ආන්නී ගැන භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගන්ටයි. ඉතින් ඒක ලස්සන්ට සිංහලට පරිවර්තනය කරලා තියෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඔබ අහගෙන ඉන්න අහනවා, ගෞතම ස්වාමිනී පැනයක් අසමි මම, පිරිහෙන කෙනා දත යුතුමය
ලොවී සැම ආවිමි අසා දැනගන්නට කරුණමිම පවසනු මැනව ලොව පිරිහෙන කරුණු කිම. ඔන්න දෙවියෝ ධර්ම දහම් කාරණේ ඇහුවා. මේ මිනිස්සයා පිරිහෙන්න මුල් වෙන කාරණා මොනවද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසා හිටියා. අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ කාරණියට එදා පිළිතුරු ලබා දුන්නා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභව ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභව. යම් කෙනෙක් දියුණු වෙනවද ඒකත් හොඳට දැනගන්න පුළුවන්. යම් කෙනෙක් පිරිහිලා යනවද ඒකත් හොඳට අඳුනගන්න පුළුවන් එකක්. යම් කෙනෙක් ධර්මයට ආසා කරයිද එයා ගුණයන්ගෙන් දියුණුවෙන් වැඩෙනවා. යම් කෙනෙක් ධර්මයට ආසා නොකරයිද ධර්මය හා ගැටීද ද්වේෂ කරයිද ආන්ී කෙනා පිරිහෙනවා. අහගෙන ඉන්න සුවසේ දත හැකිය යහපත වෙත යන්නා එලෙසම දත හැකිය මෙලොවේ පිරිහෙන්නා දියුණුව පෙනී වෙත දහමේ හැසිරෙන්නා පිරිහි අයි ලොවේ දහමට ගරහන්නා. ඔන්න භාග්‍යතුන් වහන්සේ උත්තරී දුන්නා. පිනතුනී පුංචි දෙකින් මේ කරුණ කියන්න. ගාථා දෙකක් තියෙනවා මේ පරාභව සූත්‍රයේ මුලින් සඳහන් වෙන. ඒ ගාථා දෙක ඇසුරු කරගෙන කරුණ ටිකක් මුලින් කියන්න. අද මන් දන්නේ ළමයා ඉන්නවද නැද්ද කියන්ට. එක පුතෙක් ආවා. මේ පුතා ඇවිල්ලා කියනවා මේ ගොඩක් වෙලා අතන පොත් ගන්න හිටන් හිටියා. ඉතින් අපි හිතුවා මේ දානේ කවුරු හරිද දන්නේ නැනේ අපි සද්ද නැතුව හිටියා. පස්සේ බැලුවාම ගොඩක් වෙලා හිටන් හිටපින්ද ඊට පස්සේ ඇහුවා මොකද කිව්වා මේ ළමයා කිව්වා සාන්නංශ දහම් පොතක් ගන්න ඕනේ. ඉතින් මං කිව්වා ඉතින් ඔක කියන්නේ පැවිලාස අරින්න උපාසක මහතුරු. ඊට පස්සේ උපාසක පුතෙක් ඇවිල්ලා ඔන්න පොත් ටික දුන්නා. ඉතින් මමත් පොඩ්ඩක් ඉස්සරහා වාඩි වෙලා ඉද්දි මෙයා වැඳලා ස්වාමීන් පොඩි කාරණයක් තියෙනවා මොකද්ද කියලා ඇහුවාම කිව්වා ස්වාමින් වහන්සේ ඉස්සර වගේ නෙමේ දැන් පිරිහිලා කිව්වා. මං ඒ මොකද දැන් කැම්පස් යනවා. කැම්පස් ගියාට පස්සේ පිරිහිලා කිව්වා. අපි හිතුවේ දියුණු වෙන්න එපා කියලා. කැම්පස් ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ ඉස්සර වගේ නෙමේ මේ ධර්මයෙන් ගොඩක් ඈත් වුණා. ඒ හැසිරීම ගොඩක් අඩු වුණා. මං හෙව්වා ඉතින් මොකද හේතුව? මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සර ඒ ලෙවල් කරද්දී තිබුණ වැඩ ප්‍රමාණයට වඩා වැඩ ටිකක් වැඩිනේ. ඊට පස්සේ අසවල් කටයුතු වැඩි, පාඩම් කරන්න වැඩි, මේ ගොඩක් හේතු හින්දා ස්වාමීන් වහන්සේ දැන් පිරිහිලා කිව්වා. දැන් මේ පරාභව සූත්‍රේනේ තියෙන්නේ නේ හේතුඵල ධර්මන්නේ නේ. මං කිව්වා ඒකනම් නෙවි. එහෙනම් මොකක්ද හුවා? මං කිව්වා එහෙනම් පිරිහින්න කාරණේ මම කියන්නම් කිව්වා. ඒ තමයි ඉස්සර දැන් ඔයාලා පන්ති යද්දි ඔයාලට හම්බෙන දහමින් අනුග්‍රහ කරන ගුරුවරයෙක් නේ. ඒ ගුරුවරයා යහපතට යොමු කරන ධර්මයේ කියනවා. ඒ දේත් එක්ක මොකද වෙන්නේ? ළමයි සීල් ගන්න එනවා, අර කුරුණෑගල වැඩසටහනට යනවා. ඒ අතර හැදෙනවා සත්පුරුෂ මිත්‍රයෝ ටිකක්, තමන් අතරින්ම තමන්ගේ මිත්‍රයෝ. මේ පිරිස සංඝයාට උපස්ථාන කරන්න තියෙනවා, භාවනා කරනවා,
ඊට පස්සේ වන්දනාමාන කරන්නේ කොහොමද, සෑය වඳින්නේ කොහොමද, ඒව කතා බහ කරනවා. අසවල් තැන බණහන්ට යන් කියලා යනවා. දහම් පොත් හුවමාරු කරගන්නවා. ඊට පස්සේ තමන්ට දෙන ටියුට් එකේ මෙහා පැති පුංචි දහම් කාරණේකුත් තියෙනවා. මෙව්වත් පේනවා නේද? දැන් ඔක්කොම තියෙනවා. ඉතින් මේ දෙයත් එක්ක අර අවුරුද්ද දෙක ගත වෙනවා. මොකද වෙන්නේ? තමන් ආරක්ෂා වෙනවා. දැන් ගියා කැම්පස්. දැන් ඉන්න ලෙක්චර්ල බණ කියනවද පින්නතුනි? මොන ඉව්ව කියන්නේ. එතකොට මේ වටේ ඉන්න ළමයි ටික දැන් කියනවද මිනිස්සයා පිරිහෙන්න මුල් වෙන්නේ මෙන්න මේ වගේව. දියුණු වෙන්න මුල් වෙන්නේ මෙන්න මෙව්ව. එහෙම කියලා එතන ඉන්න මිත්‍රයෝ කතා බහ කරනවද? කරනවද? නෑ. එහෙමනම් මොකද වෙන්නේ? ඒ ඇසුරත් එක්ක යාව විසි වෙන්නේ කොහෙටද? ටික 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 එළියට විසි වෙනවා. එහෙනම් අවුරුදු 4කට 5ක් පස්සේ උපාධියත් අරන් එනවා ඔළුවේ තොප්පිය තියලා. ඒක අරගෙන එළියට එද්දී අරුවමුකුත් නෑ. මොනවද නැත්තේ? ධර්මිනේ. අනිත් දේවල් ටික ඉතිරි වෙනවා පින්නතු. එතකොට එහෙමනම් යම් කෙනෙක් පිරිහෙන්නේ නැතුව මේ ධර්මයේ තුල රැඳිලා ඉන්න නම් බලපාන එක දෙයක් තියෙනවා. මොකද්ද? ආශ්‍රය. මොකද්ද? ආශ්‍රය. යම් කෙනෙක්ට මේ සත්පුරුෂ ඇසුර තියෙනවා නම් පින්නතුනි, ඒ ඇසුරත් එක්ක යා රැකෙනවා. එයා ආරක්ෂා වෙනවා. එතකොට මේ මං කියවනේ ගාථා දෙකක් තියෙනවා කියලා. දැන් මේ පළවෙනි ගාථාව කියන්නේ ධර්මයට ආසා කරන කෙනා ගුණධර්ම වලින් වැඩෙනවා කියලා. ධර්මයට ද්වේෂ කරන්නා, ගරහන්නා මොකද වෙන්නේ? දවසින් දවස පිරිහිනවා. එන මේ කාරණේට බැඳිච්ච තව ගාතාවක් තියෙනවා. මං කල්පනා කළා ඒකත් එකට මේක කියන එක හොඳයි. දෙවියෝ අහනවා, දැන් පළවෙනි ප්‍රශ්නෙට බුදුරජාණන් උත්තරයක් දුන්නානේ. ඒ තමයි ධර්මයට ආශා කරන කෙනා ගුණයෙන් වැඩෙනවායි කිව්වා. ධර්මයට ගරහන්න පිරිහෙනවා. දැන් දෙවියෝ අහනවා මෙහෙම, පිරිහෙන පළමු හේතුව අද දැනගතිමු. පින්වත් භගවතානිනි අපි පිළිගතිමු. පිරිහෙන දෙවන කරුණද දැනුමට රිසිමු. වදහල මැනව අදරින් ඉල්ලා සිටිමු. දෙවියෝ කියනවා පළවෙනි එක අපි දැනගත්තනේ. දෙවෙනි එක කියන්ටකෝ කිව්වා. කාගෙන් තහන්නේ? භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලා හිටිනු. අන්න එතකොට භාග්‍යවන්තුන් වහන්සේ මේ කරුණ පෙන්වා දෙන්නේ. අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියං. අසතං ධම්මං රෝචේති තම් පරා භවතු මුඛං. කියනවා මේ පිරිහෙන කෙනාගේ ලකුණක්ලු, එයා හරි ආසයිලු. කාට දාස? දුදනන්ට ආසයි. කාට දාස? දුදනන්ට. ඒ කිව්වේ ඉරිද දවසේ, සෙනසුරාද දවසේ නිවාඩුව ලැබුණාම නේද පින්නුත්? වැව්වුරේ, ගං ඉවුරේ නේද, මුහුදු වෙරළි හවසට බණහන් එකතු වෙන්නේද? නෑ. මොකටද? අර වැනෙන જાති අරගෙන කියන්නේ හවසට පොඩ්ඩක් සෙට් වෙමුද කියන්නේ නැද්ද පින්නතුනි? කියනවා. එතකොට ඒ දුදනන්ගේ ඇසුරට හරි ප්‍රියයි කිව්වා. බොහොම මනාපයි. ඊට පස්සේ මොකද වෙන්නේ? චුට්ට චුට්ට ඒව අරගන්න ගමන් රටි නැති දේවල් ටික දොඩවන්න පටන් ගන්න. ඉතින් hina වෙනවා. එතකොට කියනවා බලන් දීපේ මුන්දා රත් වෙද්දි කියන කතා. රෑ පහන් වෙනවා හොයා ගන්න බෑ. කියන්නේ නැද්ද? ඔන්න හවු වෙනවා. වැඩිහිටියෝ ටික මෙහෙම කතා බහ කර කර ඉද්දි hina වෙවි. පොඩි උණු දොරමුල්ලට වෙලා මොකද කරන්නේ? බලන් ඉන්නවා. වැඩිහිටියෝ ගන්න පියවර හෙට දවසේ දරුවොත් ගන්ට ලෑස්ති වෙනවා.
එතකොට මේ පිරිහෙන කෙනාගේ මූලික ලකුණක් කියන මොකක්ද? දුදනන්ට හරි ප්‍රියයි. ඒ කියන්නේ දුදනන්ගේ ඇසුරට යා කැමති. සුදනන්ගේ ඇසුර ගැන නැත මනාපය. ඒ කිව්වේ පින්නතුනි. නිකන් හරි ඇවිල්ලා කියනවා නම් කවුරු හරි ඕවයිපා. පෝයට යන්න අපි සිල් ගන්න. මහා සෑයේ වන්දනාවක් තියෙන පොඩ්ඩක් යන්න. දානියක් තියෙනවා යන්න කියලා හංග. අනේ මේ හිටහන් කියනවා ගෑනු ළමයා වගේ හැම වෙලෙම. උඹ කිව්වොත් කියන්නේ ওই වගේ එක. කැමති නෑ. අපිටත් එව්ව කියලා තියෙනවා ගිහි කාලේ යාළු මිත්‍රි. ඒවට ගියේ නැත්තම් මොකද්ද කියන්නේ නංගි වගේ කියනවා. බේරෙන්න බෑ පින්නතුනි. එච්චර සමාජයේ කියලා කියන්නේ යහපතට හැසිරෙදි ඉඩක් නෑ. අයහපතට ඉන්න පැත්තට වර්ණනා කරන්නටත් අනුග්‍රහ කරන්නටත් ඕන තරම් කට්ටිය ඉන්නවද නැද්ද? ඉන්නවා. මේක මට වඩා මම හිතනවා ඔබ දන්නවා. දැන් එතකොට ඒ සුදනන්ගේ ඇසුරට යගේ නැත මනාපය කියන. හැබැයි පින්නතුනි දුදනන්ගේ දහමට හරි මනාපය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ජීවිතේ විනාශය හදා ගන්නවා කියලා. ඒක මේ කවියෙන් තියෙනවා අහගන්ට. දුදනන් ඇසුර ඔහු හට ප්‍රිය මනාපය, සුදනන්ගේ ඇසුර ගැන නැත මනාපය, දුදනන්ගේම දහමට හරි මනාපය, මෙලෙසින් ලැබ ගනි දිවියේ විලාපය. අන්න මෙතන මේ ගාථා දෙකක් හරි ලස්සන්ට කියවුණා. පින්නතුනි මුලින් කිව්වා දහමට ආසනං පිරිහෙන්නේ. දහමට ගරහනවන පිරිහෙනවා. ඊට පස්සේ දෙවි වහනවා මුල් එක දැනගත්ත දෙවිනි කරුණු ටික කියන්න කිව්වා. එතකොට ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා පිරිහෙන කෙනාගේ මූලික ලක්ෂණයක් තමයි ඒ ආස කාටද? දුදනන්ට. සුදනන් කියන දේවල් වලට කැමැත්තක් නැහැ. ඒ වගේම තමයි දුදනන්ගේ දහමට තමයි යාගේ මනාපේ තියෙන්නේ. එහෙනම් පින්නතුනි මම ඔය එක ලස්සන සිද්ධියක් කියවුවා. ඒ තමයි එක ජාතකයක් තියෙනවා. අපගේ බෝසතාණන් වහන්සේ ධනවත් බ්‍රාහ්මණෙක් වෙලා උපදිනවා. ඔය ඒ කාලේ ඉඳලා තියෙනවා බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක්. ඒතර ඔබට කල්පනා වෙනවා ඇති බ්‍රහ්මදත්ත රජ්ජුරුව බ්‍රහ්මදත්ත රජ්ජුරුව කියලාමයි බරණැස ඉන්නේ. ඒකම මේ එකම රජ්ජුරුවවද්ද මෙහිම ඉන්නේ නෑ පින්නතුනි. දැන් ඒ කියන්නේ ඊළඟට රජ වෙන කෙනාට දෙන නමත් මොකද්ද? බ්‍රහ්මදත්ත. ඊළඟට රජ වෙන කෙනාට දෙන නමත් මොකද්ද? බ්‍රහ්මදත්ත. මේ සිද්ධිය කියන්න හේතුවක් වුණා. මං හිතන්නේ එක භික්ෂුවක් හිටියා. මේ ස්වාමීන් වහන්සේ මහණ වුණා. මහණ වුණාට පස්සේ එක්තරා දායක පවුලක් හිතවත් වුණා. මේ ගෙදර හිටියා අම්මා, ඒ ගෙදර හිටියා දුවක්. තරුණ කාලේ විවාහය කරගන්න බැරුව ගියා මෙයාට. සමහර අය කැමැත්තෙන් විවාහ නොවී ඉන්නවා, සමහර අයට විවාහයක් කරගන්න බැරුව යනවා. මෙහෙම වුණා. මේ පවුලේ ඇත්තෝ මේ හාමුදුරුවත් එක්ක හිතවත් වුණා. හිතවත් වුණාට පස්සේ මොකද වුණේ? අර හාමුදුරුවන්ගේ ඉතින් ගෙදර දොරේ ප්‍රශ්න. අනේ මෙයා බලන්ටකෝ හාමුදුරනේ අකීකරුයි, මෙහෙම කරනවා මෙහෙම කරනවා, කීකරුකමක් නේ. මෙයාලගේ තාත්තා මෙහෙම කිව්වා අර එහෙම කිව්වා, ඉතින් ඕවා වෙනවනේ. ඉතින් මේව විසඳනවා මේ හාමුදුරු ධර්මින් කියන. බොහොම හිතවත් වුණා. ඒ අතරතුර මොකද වෙන්නේ? මේ ගෙදරට දානමාන වලට පින්ඩ පාත්‍ර වඩිනවා. යද්දි යද්දි මොකද වුණේ? අර ගෙදර තැනැත්තිය හිතවත් වුණා අර හාමුදුරුවෝත් එක්ක. හිතවත්කම ටික ටික දුර දිග යනවා. හාමුදුරුවෝ මොකද වුණේ? දැන් හිතවත් වුණා, යාළු මිත්‍ර වුණා.
අරකේන අර ගෙදර ඉන දුව මෙයාගෙන් වචනයක් ගත්ත මොකද්ද? මේ ඔබ සිවුරු ඇරලා එන්න, ඔබ එනකම් මම බලන් ඉන්නවා කියලා. මෙයාත් පොරොන්දු වුණා. දැන් බාණ්ඩ ගුරු ගෞරවේ ගුරුවරයා ගාවට ඇවිල්ලා සිවුරු බාර දෙන්නට එනවා. මයි යනවායි. මොකද වෙලා තියෙන්නේ හෙව්වා. අසවලාට පොරොන්දු දුන්නා මං එනවා කියලා. මේ සිවුරු බාර දීලා ඔබ වහන්සේගේ පාද වන්දනා කරලා යන්න ආවි කිව්වා. හා හා කලබල වෙටිපා. පොඩ්ඩක් යමු බුදුරජාන් වහන්සේ ගාවට කිව්වා. ගියා. භාගතුන් වහන්සේ හව මොකද මේ කියලා හෙව්වා. මෙයාව කැඳවගෙන ආවේ. අනේ ස්වාමීනි, ගෙදර යන්න ලෑස්තිය. මේ මොකද භික්ෂුව වෙලා තියෙන හෙව්වා. මූණ වෙනස් වෙලා. මොකද මේ කිව්වා. අනේ ස්වාමීනි, අසවල් ගෙදර ස්ත්‍රියකටවත් පැටළුණාද හෙව්වා. එහෙමයි ස්වාමීනි කිව්වා. මං එයාට පොරොන්දුවක් දුන්නා. මං එයාව බලා ගන්නවා. මං එනවා කියලා පොරොන්දුවක් දුන්නා කිව්වා. දැන් මේ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ කිව්වා. එතකොට බුදුරයන් වහන්සේ දේශනා කරනවා, භික්ෂුව ඔබගේ බ්‍රහ්මචාරී ජීවිතය තැනැත්තිය මේ ජීවිතේ විතරක් නෙමෙයි හානි කුලේ කිව්වා. ඉස්සරත් ගැටලුවක් ආ කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා ඇහුවා, ඒ මොකක්ද ඒ ස්වාමිනී කියන්ට? දැන් ඕක තමයි මේ කතාව. පස්සේ බුදුරජාන් වහන්සේ කියන ওই බ්‍රහ්මදත්ත රජ කෙනෙක් ඉන්න කාලේ බ්‍රාහ්මණෙක් හිටිය, බොහෝම ධනවත්. එතුමට පුතෙක් හිටියා. බ්‍රාහ්මණ බිරිඳ හිටියා. බිරිඳ මිය ගියා. අර කියනනේ උපනීයති ලෝකෝ අද්දෝ කියලා. ඒ කියන්නේ වයසට ගිහිල්ලා ජරාවට පත් වෙලා මරණින් මේ ජීවිතේ අවසන් වෙනවා. සබ්බම් පහය ගමනියන්, සියලු දේ අත්හැරලා යන්න වෙනවා. මේ ලෝකේ අනිත් එකක්. බ්‍රාහ්මණයා කල්පනා කරන, මගේ බිරිඳ මිය ගියා. මගේ දරුවත් මිය යනවා. මේ ඔක්කොම අත්හරින්න දවසක් එනවා. මේකෙන් ප්‍රයෝජනෙ කුමක්ද? ධනෙ අත්හරිනවා බ්‍රාහ්මණයා. පුතාට කියනවා, වරින් යම් මාත් එක්ක. දැන් කොළුවා අවුරුදු 10ක් 12ක් ඇති. අර බිරිඳ නැතිවීමේ ශෝකයත් ලෝකේ අනිත්‍යතාවයත් කල්පනා කරන බ්‍රාහ්මණයා හිමාලී වනගත වෙනවා. තපස් වෙස් අරගෙන, තවුස් වෙස් අරගෙන තපස් කරනු කාලේ ගත වෙනු. දැන් අර දරුවත් මොකද කරන්නේ? තාත්තත් එක්ක තපස් රකින්න භාවනා කරන මහවනාන්තරි මිනිසුන්ගෙන් බෙන් වෙලා. මේ අතර මොකද වෙන්නේ? හොරමුලක් ගමකට පනිනු. මිනිසුන්ව ඝාතනය කරලා ඉවර වෙලා ඒ ගමේ හිටපු ලස්සන කාන්තාව ටිකුත් බලෙන් ඇදගෙන වනාන්තරයට ආවා. මේ අතර හිටිය පින්නතුනි අර 64 මායම්ම දන්නේ කෙනෙක්. බොහොම කට්ට. අර කාන්තාව අතර හිටියා. අර කාන්තාව කල්පනා කරනවා, මෙහෙම ගියොත් නම් වැඩි වරදිනු. මුන්ද ලපුව 16 කරගන්න යන්නේ. එහෙනම් මෙතනින් පැනගන්න ක්‍රමයක් කල්පනා කරගන්න ඕනේ. ඊට පස්සේ මොකද වුනේ? මේ කාන්තාව මෙතන හිටපු ලස්සනම කාන්තාව මෙයා. මෙයා මොකද කරන්නේ? ප්ලෑන් එක කල්පනා කළා. කරනවා මෙයා කල්පනා කළා, හරි කරන්නම් වැඩි. අර හොරුන්ට කිව්වා, ඉන්න බෑ, මේ ටොයිලට් අමාරුවක් තියෙනවා. කැසිකිලි වැසිකිලි යන්න ලොකු අමාරුවක් තියෙනවා. ඉන්න හිටින්න විදිහක් නැහැ. මෙතනද කියන්න බෑ, ඉක්මනට යන්න ඕනේ කිව්වා. කැලෑවට. ඒ පාර මොකද කරේ? අර හොරුමුල කිව්වා, එහෙනම් නංගි යමං ඉක්මනට කියලා කැලේ පැත්තට යවුවා. ඒ ටිකට මොකද කරේ? කැලේ ගස් අතරින් මෙයා දිව්වා. දන්න දන්න හැම පාරකටම හැරි හැරි දිව්වා. මහ වනාන්තරය අතරමං වුණා. මෙහෙම කැලේ ඇවිදගෙන යද්දී අර තාපසින් වහන්සේලා ඉන්න තැනට ආවා. එතකොට අර බ්‍රාහ්මණයා පළවැල නිලන්ට ගිහිල්ලා පුතා ඉන්නෝ දැක්කා. හිතවත්කම ගොඩ නැගෙනවා. අර තාපස අර පුත්‍රයාගේ සිල් බිඳෙනවා කියලා කියනවා, ඔයා යම් මාත් එක්ක. දැන් අර පුත්‍ර තාපසේ හවු වුණා. හා කිව්වා. ඒ වුණාට බෑනේ. ඇයි කිව්වා? අපි පියාණන් ඉන්නවනේ, පළවැල නිලන්ට ගිහිල්ලා පියාණන්ට කියලා එන්න උනේ. ආපූ කිව්වා. ඊගොල්ලෝ වයසක ඇත්තෝ කිව්වා. තරුණ හැඟීම් තේරෙන්නේ නැහැ කිව්වා. තරුණ ජීවිතය ගැන තේරෙන්නේ නැහැ. ඔය වයසක ඇත්තෝ ආවොත් මාවත් උස්සල පොලේ ගහයි කිව්වා. ඒ හින්දා ඔය ඔහේ අහලෙන්ට අසවල් විලගාව
අසවල් 80ක ගහයට මම ඉන්නවා. ඔයා තාත්තගෙන් අහලා ඉන්න කිව්වා. දැන් මෙයා ගියා. මෙයා මොකද කරේ? ඔළුවත් එක්ක බෙඩ් ෂීට් එකකින් වගේ පොරෝගෙන දැන් ඉන්න කුටියට වෙලා අර පුත්‍රයා. බ්‍රාහ්මණය ඇවිල්ලා අහනවා මොකද මේ වෙලා තියෙන්නේ? මූණත් වෙනස්. මූණ ඉල්ලගෙන වෙනද එහෙම නෙමෙයි, අතුපතු ගාලා දර ටික ලං කරලා වතුර ලිපේ තියලා කොච්චර කටයුතු කරනවද අපේ දරුවා? ඇයි පුතාද මෙහෙම කිව්වා? නෑ මට අද මේ මෙහි ඉන්න බෑ, මට යන්න ඕනි කිව්වා. ඒ කොහෙද? නෑ අද ආවා මෙහෙම කෙනෙක්. එයාට මම බහ දුන්නා. එයා නැතුව මට බෑ. ගඟෙන් මුහුදේ පයින්නෝ, කන්දෙන් පයින්නෝ, ගහකින් පනිනවා කියලා දැන් ඔන්න කියනවා. තරුණ දූවරුන්ගෙන් පුතුන්ගෙන් ওই වගේ ප්‍රශ්න අම්මල තාත්තලට පිනව ඇති නේද පින්නතුනි? ওই වගේ දේවල් ඇති වුණාට පස්සේ වෙන් කිරිලි ලේසි වැඩක් නෙවේ. ඇයි මොන විදිහටවත් ඇත්ත පේන්නේ? කන්දක් උඩ පොඩි කඩයක් දාගෙන බිස්නස් කරගෙන ජීවත් වෙමු කියලා යන්නේ. ගියාට පස්සේ තමයි ඔන්න අවුරුදු දෙක ගියාට පස්සේ මෙච්චර මෙච්චර අය හදාගෙන දික්කසාද වෙන්න ඕනි කියලා ආපහු ගෙදරට එනවා. වෙන්නේ නැද්ද? එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි පින්නතු. බලන්න මේ කියන කාරණා. තාපසින් ආන්සිට හොඳට කල්පනාව තියෙනවා. තාපසතුමා කල්පනා කරනවා දැන් හරියන්නේ. දැන් හිත අර පැත්තට කැමැත්ත ගියා. දැන් පුතේ මම විතරනේ හොම කරන්න එපා, අම්මත් නෑනේ, මෙහිමයි මෙහිමයි කිව්වට ඌවා තේරෙන්නේ නෑ. තාත්තගේ ගුණේ කිව්වට තේරෙන්නේ නෑ, අම්මගේ ගුණේ කිව්වට තේරෙන්නේ නෑ. බඩේ තියන් හදාගෙන මෙච්චර කල් උඹ වෙනුවෙන් මෙව්ව 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 කොලා කිව්වත් ওই කාලෙට හරියන්නේ නෑ පින්නතුනි. නේද පින්නතුනි? එතකොට කියනවනේ එක දෙයක්. මොකක්ද? අර හැදෙන අයත් ඉන්නව, හැදෙන්න ඉඩ අරින්න ඕන අයත් ඉන්නව. වචන දෙක කිව්වහම තේරුම් ගන්න ඇත්තොත් ඉන්නෝ, තේරුම් නොගන්න ඇත්තොත් ඉන්නෝ. තාපසින්නාසෙට හොඳ කල්පනාව. තාපසින්නාසෙ කිව්වා හරි, දැන් නුඹට යන්න ඕනේ නේ යමන. හැබැයි දරුවෝ ටික දවසක් ගියාට පස්සේ ওই සිහින ලෝකෙ වෙනස් වෙනවා. ওই කාන්තාව නුඹට කියන්න ගන්නව මොකද්ද? මට අර වෑංජනිගේ හදලා දියා. අර මාංශි මට කණ්ඩ ආසයි. පළපං දර අර ඇඳුම් මට ඕනි. අසවල් අසවල් දේවල් මට ඕනි කියලා කියාවි. උඹ එදාට දාසිය කරගන්නවා. එදාට පුතේ උඹට කලකිරීමක් ආවොත් තාත්තගේ ගුණ සිහිපත් කරහන් කිව්වා. බලන්න කල්පනා. අපි නම් කියන්නේ උඹ ආයෙ මේ පැත්තේ පස් පහගුණා පාගන්න එපා. බලාගනි. ඔව්ද නැද්ද? එහෙමනේ. දැන් මං කිව්වේ හැදෙන අයත් ඉන්නව, හැදෙන්න ඉඩ අරින්න ඕන අයත් ඉන්නව. එතකොට ඉතින් කනගාටුයි. එතකොට ඉවරයි ඔක්කොම. මේක දුවලටත් එහෙමයි, පුතාලටත් එහෙමයි, දෙපැත්තටම බලපාන්න පුළුවන් සමසමෝ ගන්න. දැන් මොකද උනේ? තාපසින්නාංශේ නිහඬ වුණා. අර අවවාදෙ දුන්නා. දැන් මොකද උනේ? මෙයාට හරි සතුටු. මං හිතනවා අර චිත්‍රපටි වල සින්දු තියෙන්නේ නේද? ඒ වගේ වෙන්න ඇති. පස්සේ ඔන්න දෙන්නම ගමට යනවා. දැන් ජීවත් වෙනවා. ඔන්න මුල් දවස් 3-4 බොහොම තේ කහ ටික ගේනවා. කණ්ඩු බොනවා දාස කියලා අහනවා. ඔන්න වෙනස් වෙනවා. කාලෙ ගත වෙනවා. ගත වුණාමනේ පස්සෙනි පින්නතුනේ ඇත්ත කතාව තේරෙන්නේ නේ. ඒ ඇයි? ඒ තමයි සමහරලාට මහත්තුරු ඇවිල්ලා කියනවා මේ කරෝල කෑල්ලක් තිබුණා නම් පංකාදී ඔහෙට බැරි වුණානේ කරෝල කෑල්ලක්වත් බාදින්න කියලා. එතකොට මොකද කරන්නේ නෝන? අර හැන්ද මෙහෙම අතේ තියන් ඉනට අතේ තියන් එනවා කෑම මේසෙ ගාවට. ඇවිල්ලා කියනවා මොකද්ද? සම්බෝලයි බතුයි කාපු තමුසිට මුණ තෝරමාළු දුයි. එතකොට තමයි රංගියේ දැනි. දැන් 3-4 දිනක් ඉන්නවා. උන්ව දාලා යන්නත් බැ නේද? හොඳ වැඩ ටික සිද්ධ වෙනවා. වෙන්නේ නැද්ද? සමහර වෙලාවල් වලට ඒක කාන්තා පාර්ශ්වයට වෙනවා. සමහර අයට දෙපැත්තටම එන්න පුළුවන්. මේ ලෝකේ හැටියක් වින්නොත්. දැන් මොකද උනේ? දරපලහන් කියනවා, අසවල් දියෝනි කියනවා. ඔන්න පින්නොතුනි ආදරේ මොකද උනේ? දැන් කෑදරේ උන ඔක්කොම වෙනස් වුණා. දැන් මොකද උනේ? කලකිරුණා.
දැම් මතක් වෙනවා වනාන්තරි, දැම් මතක් වෙනවා තාත්තා, දැම් මතක් වුණා අර ජීවිතේ. දැන් මොකද කළේ? කාටත් නොකිය හොර රහසේ අහපව් කැලියට ගියා. නැවත හිමාලයට ගියා. තාත්තා ගාවට ගිහිල්ලා වැද වැටලකව තාත්තේ තාත්තා කියපු එක ඇත්ත කිව්වා. පුතේ උඹට දැන්ද තේරුනේ කිව්වා. දැන්වත් තේරුණ එක ලොකු දෙයක් කිව්වා. පුතේ එහෙමනම් බ්‍රහ්ම ලෝකයන්ට හිත පිහිටවගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ධර්ම හතර පුරුදු කරමු කිව්වා. තාත්තයි පුතයි බවුන් වඩනවා. අභිඥා ලැබලා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදුනලු. පින්නතුනි එහෙමනම් දැන් කල්පනා කළ බාන්ට ඒ දරුවා නොමගට ගියේයි. ඇසුර නෙමේද? ඈ ඇසුර. ඒ ඇසුරත් එක්ක යහපත අයහපත අඳුනගන්න බැරුව ගියා නේද? ඔව්. නමුත් හිත ඇතුළෙම තිබුණා දහමට කැමැත්තත්. අන්න ලෝකේ ආදීනවෙන් බැටකණ්ඩු වුණා. කාමයේ ආදීනවෙන්. එදා මොකද වුනේ? දහම මත වුණා. එතකොට මොකද වුනේ? දහමට ආස කළා. අන්නෙදා නැවත ආවා. ගමන නැවතුනේ කොහෙන්ද? බ්‍රහ්ම ලෝකේ. හැබැයි එතනින් නතරු වුණේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. මහණෙනි, එදා ඒ බ්‍රාහ්මණ තාපසය වුණේ අද බුදු වුණ මමයි. එදා අර මෙදා මේ දානෙට ගිහිල්ලා කාන්තාවකට හවුනානේ මේ භික්ෂුව. එදත් මේ භික්ෂුවගේ බඹසර ජීවිතේට හානි කළේ ওই තැනැත්තියමයි කිව්වා. මේ කරුණාකරන පෙන්වා දුන්නා. එදා ඒ භික්ෂුව හික්මුණා. අරහත්වෙන් ගමන අවසන් වුණා. පින්නතුනි, එදා දහමට කීකරු වීම මෙදා නිවසින් අවසන් වෙයි කියලා කවුද කල්පනා කළේ? නේද? එහෙනම් පින්නතුනි, අද අර කැම්පස් එකේ ළමයටත් මම කිව්වෙ මොකද්ද? සුදනන්ගේ ඇසුරෝනි. සමහර අය කියන මගේ අඩුපාඩු ගොඩක් තියෙන මං කොහොම හරි හදා ගන්නෝ. එහෙම බෑ පින්නතුනි. හොඳට හොයාගන්න හොඳ ඇසුරක් සිල්වන්ත කෙනෙක් ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ අතරේ හොඳට ඉවසීම තියෙන පින දහම කියන හොඳට හේතුඵල දහම ධර්මයේ මතු කරන සත්පුරුෂ ගුණයන්ගේ යුක්ත කෙනෙක්ව තමන්ගේ ජීවිතේට ඇසුරට උණි. අන්න තියෙනවා එතන හොඳ ඇසුරක්. අන්න එතන තියෙනවා ධර්මය. පින්නතුනි, ඒකට ආස කරන්න. ඒ දහමට කීකරු වෙන්නේ එතන පිහිටන්න. අමුතින් වැඩන දෙයක් නෑ. ඇයි ඒ? වැඩෙනවා නිකම්ම. අද ඔබ මෙතන වාඩි වෙලා ඉන්නවා නම් ඔබම කල්පනා කළ බාන්න, ඔබ වැඩ කරන ආයතනේ, එහෙම නැත්නම් අල්ලපු ගෙදර, එහෙම නැත්නම් තාත්තා, එහෙම නැත්නම් අම්මා, එහෙම නැත්නම් තමන්ගේ යාළුවා කවදා හරි ඇවිල්ලා හිතවත්කමින් පොතක් දුන්නා කියවන්ට, එහෙම නැත්නම් දහම කිව්වට අහන්න නැති හින්දා කිව්ව දානියක් තියෙන උයන්දෙන පොඩ්ඩක් ගිහිල්ලා ඉමුද? එක්කන් ගියා. එහෙම නැත්නම් අසවල් තැන වන්දනාවක් තියෙන පොඩ්ඩක් යමුද? බලින් එක්කයි යන්නේ. එක්කන් ගියා. එදා ඒ කරපු යහපතත් එක්ක නිමේ දුබාද මෙතන රැඳිලා ඉන්නේ. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් පින්නතුනි, එදා ඉදන් මෙදා වෙනකන් ඔබේ ජීවිතේට යම් දහමක් රැස් වුණාද, ගුණයක් රැස් වුණාද, පිනක් රැස් වුණාද? ඇසුර බලපෑවා. ඔබේ හිතේ තිබුණද මේ දහමට යම් ආසාවක්, බුදුරජුන් කෙරෙහි ආසාවක්, ගෞරවයක්, ධර්මය කෙරෙහි? ඒක බලපෑවා. පින්නතුනි, යම් කෙනෙක් මේ දහමට ගරහනවා නම් දුදනන්ට ආසනම්, ඒ දුදනන්ගේ දහමට ආසනම්, පින්නතුනි එතන මොකද්ද තියෙන්නේ? විනාශය. ගොඩක් කරුණු තියෙනවා පින්නතුනි කියන්ට. නමුත් පින්නතුනි, මේ වර්තමානයේ තියෙන දේත් එක මම මේක පොඩ්ඩක් කතා කරන්නම්. පින්නතුනි, සම්පූර්ණ ඇසුරත් එක්කයි මේ දෙක බෙදිලා යන්නේ. මේ පිරිහීම ගැනයි කියන්නේ බුදුරජාන් වහන්සේ. මම හොඳ සිද්ධියක් කියන්නම්. ඔය
සමහර ළමයිගේ ජීවිත විනාශ වෙනවා ගෑනු දරුවන්ගේ. ඒ සමහර තැන් තියෙන මට අහන්න ලැබුණ තාත්තයි දරුවන් විකුණනවා. එහෙම නැත්නම් වැඩි හිටියෝ සමහර අයගේ ඇසුරින් ඒ පුංචි ළමයිගේ ජීවිත විනාශ වෙනවා පොඩි කාලවල. ඒ ළමයි වැඩි හිටි වුණාට පස්සේ පිරිමි ගැන කලකිරෙනවා, අප්‍රසන්නයි ඒ විඳපු දුකත් එක්ක. එතකොට මේ ළමයිව නැවත ගොඩනගන ස්ථාන තියෙනවා පුනරුත්ථාපනය කරන. මේ එක්තරා සිද්ධියක්. එක්තරා කෙනෙකුට මේ වගේ තැනකට යන්න වුණා. තරුණ කෙනෙක් විශ්වවිද්‍යාලේ ඉන්න. එතකොට මෙතෙන්ට ගිහාම ලේසි නෑ මේ පිරිසත් එක්ක ඉදි හිතට පුදුම විදිහට ඒවා බලපානු. ඒ ළමගේ හැසිරීම. මේ ළමයි මොකද කරේ? මෙයා ඉදදිම කිව්වා, අන්න අසවල් තැනක් තියෙනවා. උඹලා කීකරු වෙනවා නෙමෙයි. අර පින්නතුනි අර භාෂාවත් වෙනස්. ඒ ළමයිගේ අවුරුදු 10 12 ළමයි, ගෑනු ළමයි. ඉතින් මෙයා චොක්ලට් ටීකුත් ගෙනත් දීලා තිනවා. විසුක් කරපියව ඕක කිව්වා. හිතන්නේ අඟුලි මාල ලබන. දැන් මේ පිරිසව තමයි හිතවත් කරගන්න ඕන. ලේසිනේ. පින්නතුනි මේ අතර ඉන්නවා පොඩි ගෑනු ළමයෙක්. ඒ කොහොමද? එයා ඇයි මෙතෙන්ට ඉන්නේ? හේතුව මේක. ඒ තමයි ලංකාවේ එක්තරා බැංකු කොල්ලයක් සිද්ධ වෙනවා. මේකට වැඩිහිටි පිරිසක් දැන් අල්ලගත්ත බැංකු මංකොල්ලෙදි. මේ බැංකු මංකොල්ලේ මෙහෙවන්නේ කවුද? අවුරුදු 10 පොඩි ගෑනු ළමෙක්. කොහොමද වැඩි? ඔන්න කල්පනා කරන්න. එතන මේ අවුරුදු 10 පොඩි ගෑනු ළමයා අර වැඩිහිටියන් හසුරුවන මේ දිහට කොහොමද කරන්නේ? ඇඟ හිරිවැටෙනවා වැහුවාම. කොහොමද? පින්නතුනි එහෙනම් මේ දරුවට මේක හුරු වෙන්නේ කොහොමද? ඕගොල්ලෝ දැකලා තියෙනවද තාත්තලා බිස්නස් කරද්දි පොඩි අවුරුදු 10 12 පොඩි දරුවෙක් එක්ක යනවනේ? බලන්න මේ පොඩි දරුවන්ට හොඳ දැනුම. කස්ටමර්ස්ලත් එක්ක කතා කරන්නට, ඊට පස්සේ අර බිල්ලියන්ට දුවල පැනන හොඳ තීරුම හිතාගන්න බෑ. සමහර පොඩි උන් ඉන්නවා බස් එකට ගිහලා ටිකට් එක ගන්න ලැජ්ජයි කුල ඇටි. අර ළමයා හොඳට හැදිලා. ඇයි ඒ? තමන්ගේ අම්මා තාත්තත් එක්ක ඒව කරලා. එනම් මේ පොඩි දරුවගේ දෙමාපියෝ ඇසුරු කරපු අය ඒ අයගේ මෙයාට එන්නේ මේ අත්දැකීම. 100%ක් සත්පුරුෂ ඇසුරෝනි කිව්ව දහම වඩන්ට. ඔබ එකම දෙයක් හොයාගන්න, සත්පුරුෂ ඇසුර කියන එක. ඉතුරු ටික වෙනවා. බය වෙන්න දෙයක් නෑ. පින්නොතුනි මේ ලෝකේ කියන්නේ හිතාගන්න බැරි එකක්. තව ඒවා තියෙනවා කියන්ට කියන්ට ගියොත් අද දවසම ගත වෙනවා. අන්න අපේ සාස්තුන් වහන්සේ පිරිහීමේ කරුණ කිව්වා. මම කිව්වා අර පොඩි කෙල්ල ධර්මයට ආසකොලාන. මං ඉතින් මේ වචනින්ම කිව්වා. පුදුම මීටරයක් වෙයි කිව්වා. ඒ ඇයි ඒ? ලෝකෙම හොල්ලනවා. හවුනේ වෙන පැත්තක්. මේ පැත්තට ගන්න අමාරුයි පිළිතුරු. එහෙමයි ව. අද ළමයි ඉන්නවද බහන්න පිරිමි ගෑනු ළමයි ගෑනු ළමයි ওই જાති මොලයක් තියෙන ධර්මයේ පැත්තට ඉන්නේ? අනේ නේ. පොඩි ප්‍රශ්නයක් ආවම වෙවුලනවනේ. විසඳ ගන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ උන්න පෙන්වා දෙනවා. මොකද්ද පළවෙනි ටික දෙවියන් යහුවාම ධර්මයට ආස කරොත් පේනවා කිව්වා. ගුණ ධර්ම වැඩිනවා. ගරහන කෙනා පිරිහෙනවා කිව්වා. ඊට පස්සේ ඒ කාරණේ දැනගත්ත දෙවියෝ ඇහුවා ඊළඟ කාරණේ මොකක්ද පිරිහෙන. එතකොට කිව්වා පිරිහෙන කෙනාගේ ලක්ෂණයක් තමයි කිව්වා දුදෙනන්ට ආසයි කිව්වා. සුදෙනන්ගේ වචනෙට අකමැති කිව්වා. දුදෙනන්ගේ දහමට ආසාව ඒකෙන්ම හදා ගන්නවා කිව්වා ප්‍රශ්නේ. ආරවුල හදා ගන්නවා කිව්වා. දැන් එතකොට දෙවියෝ පිරිහෙන්න ඕනේ කරුණු දෙකක් දැනගත්තා. ඊට පස්සේ දෙවියෝ අහනවා ඊළඟ එක මොකක්ද පිරිහෙන්න මුල් වෙන කියලා. එතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මම මේ කෙටියෙන් කෙටියෙන් කියන්නේ කාලෙත් එක්ක පින්වතුනි. ඒ තමයි කියනවා මේ තව එකක් තමයිලු පිරිහෙන කෙනාව අඳුන ගන්න ලීසි කාරණයක්. එකක් තමයි කිව්වා හරියට නිින්දට ආසයි කිව්වා. අලසයි.
කම්මැලි. ගෙදර කියන තේක හදාගෙන එන්න කියන. තම්සිට හදාගන්න ඕක කියලා. ඊයේ නිදාගද්දි රෑත් උනා කියලා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. තාත්තලත් එහෙම ඉන්නවා, අම්මලත් එහෙම ඉන්නවා. තරුණියත් ඉන්නවා එහෙම, තරුණියත් ඉන්නවා. ඒ වගේම තමයි පින්නතුනි, නිදියන කෙනා බහුල බහුල වශයෙන් කාලයක් ගත කරමින් ඔන්න පිරිහින එක. එතනම කියනවා හරියට මේ කයිවාරුක ගහින්න ආසයි කියෝ. හොඳට බලන්න පින්නතුනි, පාරේ යද්දී ওই කෝපි කඩ තියෙනවනේ. කඩවල් පුටු ටික ලස්සනට තියන් මේ වගේ වෙලාවට පින්නතුනි බලන්න යන ගමන් මම මේ කියනවට. බංකුවල පුටුවල වාඩිවල ওই වයසක ඇත්තු හිම් තරුණයෙක් තියෙනවා. අර බූරුව කුට්ට මාර්ග නේ hina වෙනවා, කයිවාරු ගහනෝ 8යි 9යි 10යි. දස කතාවද? ධර්ම කතාවද? මොනේ රටේ නැති ඒව කී කී පින්නතුනි ඉන්නවා. එතකොට කියනවා කතාවට හරි කැමති කයිවාරුව ඉවරයක් නෑ. ඒ කියන්නේ පින්නතුනි සමහර අය ඉන්නවා හොඳ පැත්තට නරක පැත්තට ඕන පැත්තට පැය ගණන් කතා කරන්න පුළුවන්. අපි කියන්නේ යාළට තිත් නෑ, කමා විතරයි තියෙන්නේ. මට මතකයි මමයි අපේ ස්වාමීන් වහන්සේ සද්දාසියා අපි හිටියා. දැන් උන් අම්ම කෙනෙක් හිටියා. දැන් පටන් ගත්ත කතාව දැන් යනවා විනාඩි 10යි 15යි. අපි ඉතින් හිටපු ගමන් කතාව නවත්ත ගන්න ඕන. හොඳයි එහෙනම්, හොඳයි 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 කියනවා. හොඳයි තමයි. කමාම තමයි. මොකද්ද එකට අපි කිව්වා මේ අර ට්‍රේ එකක් කිව්වා. අම්මා පටන් ගත්ත හාමුදුරු මම ට්‍රේ එකක් අරගෙන ට්‍රේ එකක් මෙන්න මෙහි අසවල් තැන්න මෙහෙ මෙහෙ පූජා කරන්නේ දැන් පටන් ගත්තා. දැන් මට ඊළඟට කෝප්පේ කියලා කියන්න අමතකුණ. කිව්වොත් ඒකෙන් පටන් ගනිනේ තව පැය දෙක තුනක්. බොහොම අමාරුවෙන් ගැලවුණේ පින්නොත්. එතකොට අර කමා විතරයි තිත් නෑ. එතකොට මොකද වෙන්නේ? ධර්ම පැත්තෙන්ද ඒක හොඳයි පින්නොතින්. නමුත් පින්නොතින් සමහර පැති තියෙනවා ප්‍රමාණී අවශ්‍යදී අවශ්‍ය ප්‍රමාණයට දන්නේ නැහැ. ඒ හින්දා කොච්චර ප්‍රශ්න උපදිනවද? ඒතකොට නිදිමත, අලසකම, ඊට පස්සේ කයිවාරුක ගහින්න කැමැත්ත, ඒ වගේම තමයි කියනවා අලසකම අර වීරිය නැ දියුණුවෙන්ට. මෙන්න මේ කරුණු තියෙනවද? ඒ වගේම තමයි කිව්වා යාට තියෙනවා මේ වෛර කරන ස්වභාවය. මොකක්ද තියෙන්නේ? වෛර කරන ස්වභාවය. මෙන්න මේ කරුණු යම් කෙනෙකුගේ ජීවිතේ තියෙනවද? අන්න එතකොට අඳුරගන්න කියනවා මෙයා පිරිහිනවා කියලා. බාණ්ඩ මිල් කරුණු ටික කොච්චර ප්‍රායෝගිකද? කොච්චර ඇත්තද? ඔය ළමයි බලන්න සමහර අය විභාගයට පාඩම් කරන්නේ කොයි වෙලාවේද කියන්න බෑ. ඕ ලෙවල් වලට පාඩම් කරන්නේ හෙට විභාගේ තියලා. නැත්නම් රෑ නාට්‍යයත් බල උදේ නැගිටලා පාඩම් කරන්නම් කියලා නිින්දට යනවා. උදේ පාන්දර ඇහැරුණාම කල්පනා කරනවා තව විනාඩි 5ක් 10ක් ඉඳලම ආවිල්ලා පාඩම් කරනම හොඳයි. ඔන්න අන්තිම පැය දෙකේ. ඊට පස්සේ අම්මා තාත්තා කෙනෙක් තේ එකක් කෝපි එකක් අරන් ආවත් පොඩි සද්දයක්වත් කෑ ගහන්න දෙපා මම පාඩම් කරනවා නිකන්. අන්තිම මොහොතේ ඕනම් බලන්න. එහෙම තියෙනවා ව්‍යාපාර කටයුතු වේවා වෙන කටයුත්තක් වේවා අන්තිම මොහොතේ සමහර අම්මල උයන්නේ පිහන්නේත් එහෙම. ඔහම ඒ අල්ලපු ගෙදර අය ගාව ඉදර අරගෙන අතු ගාගෙන ගිහලා වැට ගාවට මිසිස් කියලා ඔන්න කතාව පටන් ගත්තා. කරගෙන ඔන්න 12 එක වෙද්දි උයලා තියන්න ඕනේ ළමයි ටිකෙද්දි. දැන් ඔන්න 12 වුණාම තමයි අර දෙලව රත් වෙනවා කියන්නේ. එතකොට ඔන්න උයන්න ගන්න පොඩියුන් ඇවිල්ලා කෑ ගහනවා අම්මා උයලා නැහැ මොකද මෙහෙම කටවහගෙන හිටහල්ලා කියලා. උඹලට තේරෙනවද අපි කරන සුමේ උදේ නැගිට වෙලෙ ඉඳක් බැලුවම ඉඳලා අරගෙන ගිහලා කයිවාරුක ගහ ඉඳලා. අපි දන්නවනේ අපේ අම්මලගෙන්. අපිටත් අම්මල හිටිය. ඉතින් කයිවාරු. ඊට පස්සේ බලන්න පින්නතුනි ඊට පස්සේ මොකද කරන්නේ? ක්‍රෝධී හිතේ. තාත්තත් එක රණ්ඩුවක් මොකක් හරි. දැන් මොකද කරන්නේ? උදේට නැගිටින්නේ අම්මා. පොරෝගන නිදි. ඊට පස්සේ ළමයි දෙන් තුන් දෙනා ඉන්න ඉස්කෝලේ යවන්න ඕනේ. තාත්තා කෑ ගහනවා මේ පොඩි උන්ගේ මේ කියනවා දුවගේ මේ කොණ්ඩේ මේ මොකද කියන්නේ පීරලා අර ගොතන්නේ. ඊට පස්සේ මේ මොන හරි ඔතල දෙනවා මේ දරුවන්ට කියනවා. ගන්නෑ.
පොරෝගෙන ඉන්න. දැන් තාත්ත වැඩට යන්නත් ඕනේ, අර ටික කරන්නත් ඕනේ. ඊ ඇයි අර ඊයේ ඇති වෙච්ච ප්‍රශ්නෙට තරහ තියාගෙන රිදවන ක්‍රමී දැන් ක්‍රෝධෙ තියන් ඉන්නෝ හොඳට. අනේ අර පොඩි උන්ට කණ්ඩ බොණ්ඩත් නෑ. මෙහෙම වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? මේ පොඩි සිද්ධි, බරපතල සිද්ධි ගලප ගන්න. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ නිදිමත, කයිවාරුක ගහින්න කැමැත්ත, අලසකම, අර වෛරය කියන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද? පිරිහෙන ලකුණුයි කියලා. ඒක සිංහලින් කියන්නම් අහගෙන ඉන්න. නිතරම නිදන පිරිසෙහි සිත ඇලුනු කෙනා අලසව හිඳී වෙර වීරිය බිම හැලෙනා. නපුරුව අනුන් ගැන සිත තුල වෙර බැඳුනු හඳුනාගත හැකිය පිරිහෙන මෙම ලකුණු. ඔන්න භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට පිරිහෙන කෙනා ගැන ওই විස්තර ටික කිව්වා. මේ දේශනාව කියලා එක එක කරුණු ලියා ගන්න, එතකොට හොයා ගන්න පුළුවන්. දෙවියෝ සතුටුයි. දෙවියෝ හනවා භාග්‍යතුන් වහන්සේ පිරිහෙන ඒ කාරණේ දැනගත්තා. හතරවෙනි එකත් එහෙනම් අපිට දේශනා කරන්නට කිව්වා. හරි ලස්සන එකක් ඊට පස්සේ කියනවා මේ කාරණේ. යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බන පහු සන්තෝන භරති තම් පරාභවතෝ මුඛං කියනවා. මේ දරු ඉන්නවලු හොඳට හරි හම්බ කරගෙන අම්මයි තාත්තයි වයසට ගිහිල්ලා ශාරීරික දුර්වල වෙලා ඒ අම්මා තාත්තා තනි වෙලා දරුව වෙන් වෙලා වෙනම ජීවිතයක්. අන්නේ දෙමාපියන්ට නොසලකන කෙනත් අඳුර ගන්න කෙනෙක් පිරිහෙන කෙනෙක් විදියට මම දැක්ක පින්නතුනි. මේ දැන් බණටද කොහෙද මෙහෙට වඩිද්දි ආච්චි කෙනෙක් අර මේ ඒ කිලිටි ඇඳුමක් ඇඳගෙන ඇවිද ගන්න බෑ, කෙට්ටුම කෙට්ටුයි. බිත්ති ඔහොම අල්ලගෙන 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 හිමින් හිමින් යනවා. මේ වයසක අම්ම කෙනෙක්. එක දවසක් මම දැක්කා එක තාත්ත කෙනෙක් වයසම වයසයි සරන් කොටයක් ඇඳගෙන උඩට බැනීමක්වත් නැ මාතරදි උන්ද මෙහෙම පාර පනිනවා. වාහන නවත්තලා තිබුණා. කොල්ලෝ ඉන්නවනි. මුන්දල මොකද කරන්නේ? අර වයසක උන්දව අවුස්සන්න හෝන් ගහනවා. එක දිගට ගෝසාව. දැන් මමත් හිටියා. කට්ටියම හෝන් ගහනවා. අර වයසක අර 108 පින්නතුනි මේ හයියෙන් දුවලා පාර පනින්න බෑ. උන්ද බය වෙලා. උන්ද මොකද කරන්නේ? ඉක්මනට පාර පනින්න අර කකුල් හයියෙන් දුවන වගේ තියන්නේ. අනේ ඒ වගේ යනවා. පින්නතුනි එක තැන. උන්ද එහෙම ගිහිල්ලා එහා පැත්තේ කඩපිල තිබුණේ. මෙහෙම ඇන තියාගත්තා. ඔබ කල්පනා කරන්න පින්නතුනි, ඒ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. බැංකුවක වැඩ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. සමාජයේ ඉහළ තනතුරක් දරපු කෙනෙක් වෙන්න පුළුවන්. ගොවියෙක් වෙන්න පුළුවන්. එයා වසරණ කළාද ඉතින්ට දාලා. මේවා පින්වතුනි ඕන තරම් තියෙනවා. මේ බාණ්ඩ භාග්‍යතුන් වහන්සේ කියා දෙන දේ මගේ අත්දැකීමක් කියන්න. ඒ තමයි සූර්යව අසපුවේ දවල් දානෙට උපස්ථාන කරන්න තාත්ත කෙනෙක් කියනවා. උන්දට මේ තියෙනවා මේ බයිපාස් එකක් කරලා ගොඩක් බර උස්සන්න බෑ. පොඩි අර අර මොකද්ද මදුරුව කියන බයික් එක තියෙන ඕ කියනවා. ඇවිල්ලා අපිට උපස්ථාන කරනවා. දම්පැන් ටික ඔක්කොම කටයුතු කරලා කෑම් පාර්සලයක් ඔතාගෙන කෑම් පාර්සල් දෙකක්ද කොහෙද උතයි ඔතයි යනවා. එකක් රෑට, අනිත් එක නෝනට. නෝනට ඇවිදින්න බෑ, රෝදපුටු ඉන්නේ එක තැන වැටිලා. එක දවසක් අපිට එන්න කිව්වා ගෙදර බණකට පිරිච්චුට්ටක් කියලා දානයක් දෙන්න ආසයි. අනෝද ගස් කීපයක් තියෙනවා, අඹ ගස් කීපයක් තියෙනවා. ඕවා ටික විකුණලා හම්බෙන දේයින් තමයි ජීවත් වෙන්නේ. බැංකු පොතේ රුපියල් 100,000ක් තියෙනවා. හොඳේ
එතකොට මෙයා තමයි අර අම්මව නාවල කරලා පිරිසිදු කරලා ඔක්කොම කරලා මේ ඒ තමන්ගේ නෝනට සලකන්නේ. දරුවෝ නැද්ද? ඉන්නවා. කී දෙනෙක්ද? 3 දෙනෙක්ද 4 දෙනෙක්ද ඉන්නවා. මේ අම්මා තමයි ඒ දරුවන්ව බලාගත්තේ. මේ තාත්තා මුල් කාලේ ටිකක් දැඩිව ඉඳලා තියෙනවා, ටිකක් බීලා කරලා. අපි හිතමු තාත්තල දැඩි බවට යම් වචන කියන්න පුළුවන්. මේ වහගෙන ඉන්න දරුවෝ කල්පනා කරන්න. අහගන් මේව අහන්න ඕන අය පින්නතුනේ මේව අහන්නේ. ඒගොල්ලෝ සංගීත සම්දාසනවල මේ වෙලාවේ නටන. කානිවල් වලට ගිහිල්ලා මෙව අහන්නේ. අහන ටික තමයි මේ ඇවිල්ලේ. අහන්න ඕන අය පැත්තක. එතකොට මේ අම්මා මේ දරුවන් ආරක්ෂා කළා. එක දරුවෙක් ලෝය කෙනෙක්. හොඳට ඉගෙන ගත්තා. ඒ ලෝයේ ඉන්නේ දැන් කුරුණේගල. එතකොට තව දරුවෙක් කොළඹ, තව දරුවෙක් එහෙම ඉන්නවා. මේ තාත්තා දැඩි බවට කියලා තියෙන උඹල එකෙක්වත් එපා මං කරගන්නම් කියලා වචනයක් පිටක. මෙව්ව හිතට ගන්න ක්‍රෝධ වෛරී. ඊව මතකයි. කරපු හොඳ මතක නෑ. දැන් මොකද උනේ? මේ තාත්තා තමයි අරයව බලාගන්නේ කරගන්නේ. ඒක ලීසි වැඩක් නෙවෙයි. එකපාරක් මොකද උනේ? මෙයා කියලා තිනා මට මේක කරගන්න බෑ, මම බයිපාස් කරලා මේ අම්මා උස්ස ගන්න බෑ. පස්සේ මෙහි ඉන්නේ අර දරුවා අම්මා වරන් ගියා. ඉටිකොලයක් උඩ දාලා තිබුණලු ඒකෙම ජරා කරගෙන ඔහේ ඉන්නවා බලාගන්න කෙනින්නේ. හිමින් සැරේ නැවත ගෙනත් දැම්ම එහි එයාගේ නංගි කෙනෙක්ගේ ගෙදරට. එහෙත් අර සැලකිල්ල මේ තාත්තා අහපව් ගිහිල්ලා අරගෙන ආවා. ඔන්න වැඩපින්තු. කතා කරද්දි මේ තාත්තට ඇඬෙනවා. කියනවා මම නපුර කීම කුසවන්නස් මට සලකන්න එපා. මගේ අඩුපාඩු තියෙනවා කියලා මම ඒක පිළිගන්නවා. හාමුදුනේ අම්මට සලකන්න ඕනේ නේද කිව්වා. හාමුදුනේ අවුරුද්දට අම්මට කියලා චීතරෙද්දක් ගෙනාවනේ මට ඕනේ හාමුදුනේ සරමක්වත් කිව්වා. රුපියල් 2ක් ගෙනත් දුන්නේ හාමුදුනේ කිව්වා. මට ඊයේ පෙරේදද කිව්වා අර ලෝයෙ වෙච්ච දුවන රුපියල් 5000 දුකෙන් තියලා ගියා කිව්වා. අවුරුද්දට පින්නතුනි මේ ලෝකේ කියන්නේ පුදුම එකක්. මහලු මඩමඩ ගිහිල්ලා එක එක අම්මගෙන් කතා වහන්න ගොඩක් අම්මලව කියන්නේ. ගොඩක් තාත්තලව කියන්නේත් නෑ. දරුවන් ඒත් ආරක්ෂා කරනවා. උන්ට බෑනි වැඩ කටයුතු. ඔන්න. මේක තමයි ඇත්ත. එහෙම වෙලා ඒ දෙමව්පිය ලොකුම වයසට ගියාම දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු උඹලට අපි මෙහෙම කුලා කෝ අපිට සැලකුවද? මතක තියාගන්න පින්නතුනි මේවා කැරකෙනවා. අපිට මහ පාරවල් වල යම් යම් තැන්වල දුක් විඳින්න සිද්ධ වෙවි. එතකොට අර අම්මා තාත්තා වයසට ගිහිල්ලා දරුවන්ට හොඳට ධනිය හම්බ කරගෙන සුවසේ ඉන්නවා අම්මා තාත්තට සලකන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න පිරිහින කෙනා වඳුර ගන්න කියලා. මේ බලන්න මේ දේශනාව. මේවට මුල මොකද්ද? රාගය, ලෝභය, ද්වේෂය, මෝහය පහතට ඇද දමනවා. ඊට පස්සේ දෙවියෝ කියන මේක දැනගත්තා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි සතුටි පස්වෙනි එක දැනගන්න. ඊට පස්සේ මේක නම් හොඳ එකක්. ඒකෙදි කියන්නේ කියනවා දෙවියන්ට කියනවා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම මේ කියනවා මේ ශ්‍රමණක් බ්‍රහ්මණවරු ඉන්නවා. කවුද ඉන්නේ? ශ්‍රමණක් බ්‍රහ්මණවරු ඉන්නවා. දැන් මොකද වෙන්නේ? මේ ශ්‍රමණ බ්‍රහ්මණවරු වැඩිහාම හෝ යම් දෙයක් ඉල්ලගෙන මෙයාලව රවට්ටනවලු, වංචා කරනවා, බොරු කියනවා. එතකොට ඒ කියන්නේ දැන් සමහර ඇත්තෝ ඉන්නේ ඇවිල්ලා හාමුදුරනේ මෙහෙ මේ අඩුපාඩු තියෙනව නේද හාමුදුර? අපි අහන්නෙත් නෑ. එයාලමයි කියන්නේ. හරි බය වෙන්න එපා, මම මේක කරලා දෙන්න කියන්නේ නැද්ද කියලා. සමහර ඇත්තෝ ඉන්නෝ පින්නතුනි යම් දේවල් ඉදිරියේදී බොරුවට කියනවා. එහෙම කයිවාරු ගහන අයත් ඉන්නවා. බොරු පොරොන්දු දෙන අයත් ඉන්නවා. සමහර අය ඔන්න මට මතකයි සමහර ඇත්තෝ අසවල් දී කරලා දෙන්නම් අපි කියලත් නෙමෙයි. බැලුවාම එයා ඒ වචනෙට කියන
සමහර අය එහෙම පොරොන්දුනම අපි කියනවා අම්මේ මතක් කරන්නවත් යන්න එපා අසවල් අසවල් අයිට ඒක එපා. ඒ ඇයි? එහෙම කිව්වා වුණාට ඒ අයගේ හිත ඒ දෙයට නොනෙමෙන්න පුළුවන්. ඒ දෙය ඉදිරියේදී. පින්වතුනි ඊට අමතරව බොරුවට රැවටීම් බහුල වශයෙන් උත් තියෙනවා. ඒතර මේවයි විපාක වශයෙන් මෙලවත් පරලවත් ඔවුන් පිරිහීමට ලක් වෙනවා. කාල වේලාවත් එක්ක පොඩි කරුණු ටිකක් කියන්න. එක තැනක කියනවා අහනෝ මේ ව්‍යාපාරණ කරන ඇත්තු ඉන්නවා. එයාල බිස්නස් පටන් ගන්නවා දියුණුවක් නෑ එක තැන. අමාරුයි ණය පිට මේව කරගෙන අමාරුවෙන් යන්නේ. තව අය ඉන්නවා මේ ව්‍යාපාර බංකුලොත් වෙනවා සමහරගේ. සමහර අය ඉන්නවා ව්‍යාපාර යාන්තමට එදා වේල ෂේප් කරගෙන වගේ අමාරුවෙන් කරයි යන්නේ. සමහර අය ව්‍යාපාර පටන් ගන්නවා තමන් හිතුව මට්ටමට දියුණු කරගන්නවා. සමහර අයගේ ව්‍යාපාරය මොකද වෙන්නේ? හිතුවට වඩා දියුණු වෙලා යනවා. තමන් බලාපොරොත්තු වුණු ඉලක්කෙ නෙමේ ඊටත් වඩා එහා ගිහිල්ලා. භාග්‍යවතුන් වහන්සේගේ මේ කාරණිය අහනු. ඒතර මං හිතන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට වෙන්න ඕනි. මං හිතන්නේ බුදුරජාණන් මේ ගැන කියන මොකක්ද හේතුව? කියනවා යම් සමන බ්‍රහ්මණවරුන්ට යම් අය පොරොන්දු දෙනවා. මොනවද? අසවල් දී කරලා දෙන්න, අසවල් දී දෙන්න, අසවල් ටික කරලා දෙන්නම් කියලා කියනවා. කියලා මොකද කරන්නේ? මග අරිනු. පුළුවන්කම තියන් මග අරිනු. ඊට පස්සේ කරන්නේ මෙයාල සංසාරේ යම් ආකාරයක යම් මනුස්ස ලෝක ඉපදුනොත් ව්‍යාපාර පටන් ගන්නවා බංකොලොත් දියුණු වෙන්නේ නැහැ. බාරහාර වෙනවා, විවිධ දේවල් කරනවා, හරියන්නේ නැහැ. පිනින් අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. ලැබිලා නැහැ. තවත් අය ඉන්නවා මොකද වෙන්නේ? ව්‍යාපාර පටන් ගන්නවා දැන් එක්කෙනෙක්ගේ බංකුලොත් තව කෙනෙක්ගේ මොකද වෙන්නේ? යම් මට්ටමකට අමාරුවෙන් එදා වේල ඒ ඇයි පොරොන්දු දෙනවා අහද්දි කරද්දි ෂේප් වෙන්න චූටි දෙයක් මේවා කරලා යාන්තමට මෙයා ෂේප් වෙනවා. මෙයාට මොකද වෙන්නේ? සංසාරේ එදා වේල යාන්තමට මේවා කරගෙන යන්න මට්ටමට ව්‍යාපාරි ගොඩනගෙන. තව කෙනෙක් පොරොන්දුවක් වෙනවා පොරොන්දු වෙච්ච විදිහට ඒක ඉෂ්ට කරනවා. එයා ව්‍යාපාර පටන් ගන්නවා එයා බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට යනවා. තව කෙනෙක් ඉන්නවා පොරොන්දු වෙනවා හිතුවට වඩා ලස්සනට ඒ දේ කරනවා. මල් වට්ටියයි ගේන්න කියන්නේ මල් වට්ටි දෙකක් ගේන. අනේ චුට්ටක් පුළුවන් නම් මේ ඉස්සර අතු ගාලා දෙන්න පුළුවන් දහම. එතනත් අතු ගාලා පාරත් අතු ගාලා යයි. එහෙම නේද? කොහොද නේද? එහෙම ඇත්තු ඉන්නවා. එහෙමත්තු ඉන්නු. එතකොට ඒ කෙනාට මොකද වෙන්නේ? එයා සිතන ඉලක්කයට වඩා ආර්ථික වශයෙන් ව්‍යාපාර වශයෙන් හැම පැත්තකින් එයා දියුණු කරා යනවා කියනවා. සුදුසු කාලයේදී යම් දෙයක් ලබා දෙනවද ඒ කාලදාන කියලා ඒවා තියෙන්නේ. මොකද වෙන්නේ? සිතූ කාලෙදී හැමදේම දියුණු වෙනවා. ඕ ලෙවල් කරන කාලේ ඕ ලෙවල් පාස්, ඒ ලෙවල් කරන කාලේ ඒ ලෙවල් පාස්, කැම්පස් යන්න ඕන කාලේ ඒ කාලේ ගියා, ගේ පොඩ්ඩ හදා ගන්න උනේ තරුණ කාලේනේ, වාහනයක් ගන්න උනේ තරුණ කාලේනේ, යා ඒ කාලෙදි ගන්නු. සමහර අයට පින්නොත්නේ මොකද වෙන්නේ? ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගන්න බෑ, බාධායි. ගේ දොර හදා ගන්නට වෙන්නේ 70 80 වුණාට පස්සේ. එහෙමව තියෙනවා. ඒතකොට ඒකට හේතුව තමයි කියනවා මෙන්න මේක. ඒකින්ද ශ්‍රමණ බ්‍රාහ්මණ වරුන්ව යම් කෙනෙක් රවට්ටනවද? බැරි නම් අනේ මේක අපහසුයි. මෙහිමයි කියලා වචනින් කියන්න බොරු පොරොන්දු දෙන්න හොදනේ. අන්න කියනවා බුදුරයන් වහන්සේ මේකෙන් අඳුරගන්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිල්වතුන් ගුණවතුන්ව රවටනවද? මේකත් පිරිහීමේ ලකුණක් කියනවා. දෙවියෝ අහන් හිටියා. අහලා අහනවා හයවෙනි එක කියන්ට භාග්‍යතුන් වහන්සේ. අපි අර කරුණු දැනගත්තනි. කියනවා මේ ටික මං කෙටියෙන් කියන්නේ. කෙනෙක් ඉන්නවලු එයාට හොඳට සල්ලි බාගි මුතුමැණික් බේස්ලට් ඔක්කොම තියෙනවා. රන් රිදී ඔක්කොම තියෙනවා. මුඳා මොකද කරන්නේ? පින්නතුනි කද්දි බෝද්දි නූනට දෙන්නේ, දරුවන්ට දෙන්නේත් නැහැ, නෑදෑයට දෙන්නේත් නැහැ. මෙයා මොකද කරන්නේ? මෙයා හොඳට සප්පායම් වෙනවා. හැබැයි පින්නතුනි අනිත් අයට දෙන්නේ නැහැ කියනවා. මෙයත් අඳුර ගන්න කියන කොහොම කෙනෙක්ද? මෙයත් පිරිහෙන කෙනෙක් කියලා. එක එක જાතිය අය ඉන්න එක කෙනෙක් හිටියා.
ඒ අයට විහිළුවට කියන්නේ අපේ ගම්පල ඇතිදී සොයන්න කියලා කියයි. ඉතින් මේ ඇත්ත මොකද කරන්නේ? කඩේට යනවා. කහට එකක් බොනවා. ඊට පස්සේ ඉරටක් අරගෙන මේ දත් හරහරිනවා. කහට යවන්නේ නෑ. වටපිටිය ඇයට කෑවා කියලා පෙන්නන්න. මෙයා කාලා නෑ තේ කහ ටිකක් බීලා ඉරටක් කරන් දත් හරනවා අනිත් ඇයට පෙරේ. පින්නුතුනි ලෝකේ පුදුමයි. බලන්න මේ හිත අපිව හසුරුවන ලස්සන. මේ ලෝකේ කියන්නේ පින්නුතුනි පුදුම එකක්. එතකොට ඒ කාරණෙත් බුදුරයන් වහන්සේ පිරිහීම ගැන කිව්වා. දෙවිය අහනවා හත්වෙනි එක කියන්න කිව්වා. කියනවා සමහර අය ඉන්නවලු මේ ජාතියෙන් කුලයෙන් ධනියෙන් මත් වෙලා උඩඟු වෙලා අහංකාරයි. එහෙම වෙලා මොකද කරන්නේ? අනිත් අය පහත් කරනවා හෙලා දකින්න. එහෙම ඒවා තියෙනවා පින්නතුනි. මේවා කිව්වට සමාවෙන්න ඕනේ. අපිටත් ඔය වගේ අත්දැකීම් ලැබෙන වෙලාවල් එනවා පින්නතුනි. ඒ කියන්නේ යම් කෙනෙකුට ධනිය බලය ලැබෙද්දි ජාතියෙන් කුලයෙන් මත් වෙද්දි හරි අහංකාර බවට පත් වෙනවා. දැන් බලන්න මේගොල්ලෝ සංසාරි දාසියෝ වෙන්නේ නැද්ද? බල්ලු බලල් වෙලා උපදීද නැද්ද? උපදිනවා. ගත කරන ජීවිතවල අපිරිසිදුකම් බහුල වශයෙන් තියෙන්නත් පුළුවන් පින්වතුනි. අන්න අදපත් වෙච්ච තැන. එතකොට මේවයි කර්ම විපාකක් තියෙන සමහර ඇත්තෝ ඉන්නවා අනිත් අයට දොස් කියනවා මානින් මත් වෙලා. මට මතකයි එක හාමුදුරු කෙනෙක් ඒ හොඳ පැලැන්තික කෙනෙක්. ඉතින් මට කියනවා එයාගේ බාප කෙනෙක් ඉන්නවා හරියට අනිත් අයට දොස් කියනවා නින්දා පහස කරනවා. එක දවසක් පොල් කඩන මිනිහයරත් බයින්හොළු උඩ බලලා. ඔහොම උඩ බලද්දි පොල් ගෙඩිය හරියටම කටට වැටුණා කියනවා. කර්ම කියන්නේ පින්නතුනේ ලේසි පහසු එකක් නෙවෙයි. සසරීදී ලැබෙන්නේ පිදිය යුත්තාට වැඩිහිටියන්ට දෙමව්පියන්ට ගුරුවරුන්ට ගරු සත්කාර යටහත් පහත්කම් කරනව නේද? අන්න බලන්න පින්නතුනි සැලකිල්ල ලැබෙනවා. ඉතින් පින්නතුනි මේවා නොකියාම බෑ. මේවා කියවද්දි පින්නතුනි ඒ හින්දා මෙව්වත් කියන්න මේ පිරිහින ලකුණු අඳුර ගන්න කිව්වා. ඕන්න එක දවසක් හරක් දෙන්නෙක් අරගෙන ගියා නිදහස් කරන්න. අපි ඉස්සරහින් යනවා පිටිපස්සේ වාහනයක දෙමළ කොල්ල ළමයි දෙන්නෙක් වාහනේ අරගෙන එනවා හරක් දෙන්න ඉන්නවා. දැන් අපි ඉස්සරහ යනවා. ලියුම් ඔක්කොම අර අවශ්‍ය ඒවත් හදාගන්න. අර මොකද්ද දෙනියායේ පැත්තට කිට්ටු වෙලා මේ සිවිල් ඇඳුමින් මේ වගේ වෙලාවට ඇවිල්ලා වෙපන් අරගෙන වටකලා අපිව. ඇවිල්ලා වටකලා දැන් මේව කරන බීලා ඒ ආසේ. බහින්ද කියලා ඉවරලා. ඊට පස්සේ මේ මෙහෙමයි දෙන්න ඩයිඩෙන්ටිටි එක මේක මෙහෙමයි මේ මෙහෙමයි ටග් ගාල පොලිසියට දානවා මෙහෙම කියලා දැන් අපි කිව්වා මහත්තයෝ මුන්ව මරලා මාස්කෝ කියලා. කිසි කෙනෙක් ඒවට කතා නැහැ. මු මේ සත්තු දෙන්න බේර ගන්න යනවටද අපිට උහුම කරන්න කියලා. පේන්නේ නැද්ද අපි හාමුදුරු ගොල්ලෝ කියලා. හොඳයි මේ බලන්න අපේ මිනිස්සුන්ගේ ඇහැටි වෙන තියරි එකකට තමයි ඔය යනව ඇත්තේ. මෙහෙම වුණා. දැන් මොකද උනේ පින්නතුනි? දැන් හාමුදුරුවෝත් එක පොඩ්ඩක් කතා බහ කරද්දි චුට්ටක් ප්‍රවේසම් වෙන්න ඕනේ තැනුත් තියෙනවනේ. දැන් මොකද උනේ? අනේ අපි මුකුත් කිව්වේ නැහැ. අනේ මහත්තයා අපි වික්මට යවන්න, අපි රෑ වෙලා අසවල් තැන් වලට යන්න ඕනේ, සත්තු බාර දෙන්න ඕනේ. මේ තියෙන්නේ ලිය කිවිල. නෑ නෑ එහෙම බෑ. ගණ්ඩා අයිඩෙන්ටි යන පොලිසියට එන්න කියලා කිව්වා. හරි සද්දෙට කතා කළා. අනේ මොකද උනේ? හොඳ ඒස්පී මහත්තයෙක් හිටියා. හරි ශ්‍රද්ධාවන්ත මහත්තය. හොඳට සීල් ගන්න, බොහොම ගුණ ධර්ම. තනතුර කියලා ආඩම්බරේ නෑ. අපි කරපු වැඩේ ඉතින් අපි ගාවත් අංක තිබුණා. අපි මේ මහත්තයට කතා කළා. මහත්තය බාණ්ඩ මේ අසවල් තැන ඉන්නේ. පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මහත්තය අපි මේ සත්තු නිසා ලියුම් ටික ඔක්කොම තියෙනවා. හා මහත්තය මේ මිනිස්සු බීලාද කොයිද අපිටත් කෑ ගහනවා මෙහෙමයි කිව්වා. හාමුදුරේ ෆෝන් එක ටිකක් දෙන්නකෝ කිව්වා. කිව්වා කිවිල්ල හොඳට. දැන් මොකද උනේ? උන්ද වාඩි වෙලා හිටපු පුටු වෙනුත් නැගිටුණා. අපිට වාඩි වෙන්න කියලාවත් තිබුණේ අපි හිටගෙන හිටියේ. හාමුදුනි වාඩි වෙන්න කිව්වා. සර් 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 ගන්න. නෑ සර් දන්නේ නැද්ද සර් එක එක්කෙනා කියනෝනේ පොඩ්ඩක් එන්න කිව්වා සර් කිව්වා. මේ බලන්න වෙනදී. මාන්නිටපත් නොවුනනම් ඔය දේ වෙනවද? ඒ අර
ASP මහත්තයා කතා කරලා කියනවා හාමුදුරනේ ඔහොම තමයි හාමුදුරනේ මේවයි හැමෝම සත්පුරුෂ නැහෙනි හාමුදුරනේ ඔහොම තමයි හාමුදුරනේ ගණන් ගන්න එපා හාමුදුරුවෝ සත්තු දෙන්න අරන් ගිහිල්ලා නිදහස් කරන්න කිව්වා නපුරක් නෙවෙයි මිනිස්සයෝ අර ගහේ පළ දරද්දී එන්නේ මොකද වෙන්න ඕනේ පළ බර වෙන්නේ නිහතමානි වෙන්න ඕනේ ඇත්තද නැද්ද අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවයෙන් මතුනොත් අඳුර ගන්න මෙයා පිරිහිනවා පිරිහීම කරා යනවා කියලා. හරි ලස්සන සිද්ධි මේ ජීවිතවලම වෙලා තියෙනවා පින්නතුනි. තව ගොඩක් තියෙනවා පින්නතුනි කියන්ට විනාඩි 10යි තියෙන එකක් දෙකක් කියනවා. කියනවා හත්වෙනි කර්ණ දෙවියෝ අහනවා. කියනවා මේ තව කෙනෙක්ලු පිරිහෙන ස්ත්‍රී ධූර්තයි කියනවා. ඒ වගේම සුරා ධූර්ත කෙනා. ඒ කියන්නේ ස්ත්‍රීන්ට ලෝල්. ඒ වගේම සුරාවට ලෝල්. සූදුවට ලෝල් කෙනා ඉන්නවද? ලදලද දේ විනාශ කර ගන්නවද? මේකත් පිරිහීමේ ලකුණක්. මම මේ කරුණ කීපයක් එකට අරන් කියන්නම්. මේ කාරණේ කිව්වට පස්සේ දෙවියෝ අහනවා, "හරි. ඒ කාරණා දැනගත නවවිනික කියන්ට. තව කෙනෙක් ඉන්නවලු තමන්ගේ බිරිඳ ඉද්දී වෙන ස්ත්‍රීන් කරා පැමිණෙන. ඒ කියන්නේ මෙතනදී කියනවා වෙනත් කාන්තාවන් ගණිකාවන් කරා යන පිරිමි ඉන්නවයි කියනවා. එතකොට කියනවා ඒකත් පිරිහෙන ලකුණක් කියලා අඳුර ගන්න කියලා. ඊට පස්සේ කියනවා තව එකක් මේ කාරණාවට පින්වතුනි දැන් කියනෝනේ ඊට ඉස්සෙල්ලා කිව්ව ස්ත්‍රී ධූර්ත සුරාවට ලොල් සූදුව. ඒව තියෙනවා නම් පිරිහිනවා. ඊළඟ කාරණේට කිව්ව මොකද්ද? තමන්ගේ බිරිඳ ඉද්දි වෙන කාන්තාව කර යන. පින්වතුනි මේ ලෝකේ අඳුන ගන්න අමාරුයි. අර මොකද්ද තියෙන්නේ? හානාහීය පානාඩ හැරින්නේ. ඊට පස්සේ ගසට කෙටුම ගස මුල පෑදුමින් දැනේනේ. අමුතු බද්දීම අත්ඇල්ලුමින් දැනේ. මිනිහා නොමිනිහා යන්නේන ගමනින්ම දැන එහෙම තියනවනේ සිද්ධිය. කවියක් තියෙන. ඕව නිකන් කිව්වා නෙවේ. එක දවසක් තරුණ කොළුවෙක් ආවා. මම කියන්නේ මේ ලෝකේ අඳුන ගන්න. හොඳට සීල් ගන්නවා කිව්වා, ධර්මයේ හැසිරෙනවා කිව්වා, මහමෙවුනාවේ කිව්වා, අපේ නෝනට ටිකක් අවවාද කරන්න කිව්වා. මං කිව්වා ඒ මොකද? නෑ අපේ නෝනා මම ධර්මයේ හැසිරෙනවට හරි බාධා කරන හාමුදුරනේ දොස් කියනවා කිව්වා. මං බැලුවා ඈ ඒ මොකද? දැන් මං පොඩ්ඩක් කතා කරා. නෝනා හොඳ කෙනෙක්. ඊට පස්සේ මං හිතුවා මොකද මෙයා හාමුදුරනේ ටිකක් සැකසහිත චරිතයක් තියෙනවා මෙහෙම මෙහෙමයි නමුත් මම මෙයා ගැන අනුකම්පා මෙහෙම දැන් මට තේරුණා මොකක් හරි තියෙනවා මෙතන. අර බලල්ලව කොස්සට බාවනවා කියන්නේ ඊ වැඩි තමයි මට කරන්න ලැබිලා තියෙන්නේ. මම සද්ද නැතිඳ කිව්වා මං කිව්වා තම්සේ කියන ඇත්ත කිව්වා. තම්සේ සෙල්ලක්කාරෙක් නේද හැව්වා. බුරු කියන්නේ කිව්වා. කිහන් ඇත්ත කිව්වා. එළියට ආව විස්තරි. කිව්වා හාමුදුරනේ මෙහෙම මෙහෙමයි. මේ සමහර අය කාන්තාවෝ ඉන්න බස් වලට වෙලා ඉන්න. ඉතින් දැක්කහම හිත යනවා. මෙහෙම මෙහෙමයි මං ඇසුරු කරන අසවල් අස. මං කිව්වා තමුසේ කැමති තමුසේගේ බිරිඳ හිම කරනවා. ඊකට මං කැමති නෑ කිව්වා. තමුසේ ඒ වැරදි කර කර බිරිඳට අවවාද කරන්න කියලා මාව දාන්න නේද ගියේ කියලා හෙව්වා. කට වහගෙන ඉන්නවා කියලා කිව්වා. පින්වතුනි එහෙම මිනිස්සු මනින්න බෑ. අපිටත් හොඳට දන ගහලා වදිනවා දණ්ඩ නමස්කාර කරලා. ටිකක් බලන්න ඕනේ. ඒ කියන්නේ හොඳ මිනිස්සු ඉන්න අවංකව අවංක සිතින් කටයුතු කරන සමහර අය ඉන්නවා පින්නෝතුනි අපිට ගැළපෙන්න දෙවලට කතා කරන සමහර තරුණ ළමයි ඉදාමයි නැවිල කියන හාමුදුරනේ බලන්නේ අද තරුණ සමාජ විනාශ වෙලා නේද හාමුදුරනේ බලන්න බොනවමු ගණ්ඩ දෙයක් නෑ සාවනස් තරුණ සමාජ පිරිහෙන විදිය බලන්න කියනවා මං ගගයි ඒ ඇයි මට ගැළපෙන්න ලකුණ දාගන්න කතා කරන විදිය පින්නෝතුනි ලේසි නෑ මේ හාමුදුරුව කියලාවත් මුන්දලා අත්තරින්නේ අපිවත් අන්දවන්නම තමයි එන්නේ අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ පිරිහීමේ ලකුණු ඊට පස්සේ කියනවා දැන් සුරාව ගැනත් කියවනේ පින්නතුනි මේක ගැනත් කියන්නම වෙනවා පින්නතුනි මම මේ වැඩිහිටි මේ වහනවා නම් තාත්තලට කියන්නේ සමහර තාත්තල බොනෝ Tamante ඇඟපත හයියේ තියෙන හම්බ කරන කාලේ ඒ කාලේ අතේපය හයියේ තියෙනවා කීයක් හරි හොයනවා ඒ කාලේට යමක් තේරෙන්නේ
ගෙවල් දොරවල් වල ඇවිල්ලා කෑකෝ ගහලා වැඩ කටයුතු කරන්න. එක ළමයෙක් හිටියා, පොඩි දරුවා, අම්මා ඉන්නවා. මෙයා ඇවිල්ලා තාත්තා බීලා ඇවිල්ලා රණ්ඩු කරනවා. මේ ළමයෙක්ව සතෙක්ට කන්න කියලා එක දවසක් කබරයට කන්න කියලා කැලේට ගිහින් දාලා තියෙනවා. තාත්තා බීලා එන හින්දා මෙයා පහ විතර වෙද්දී ලාම්පුවක් අරගෙන කැලේට යනවා. මේ ළමයා බල්ල පිටිපස්සෙන් එනවා, තනියට ඉන්නේ බල්ලා. අම්මට ගහනවා තාත්තා ඇවිල්ලා. රෑ 12ට 10ට අම්මා එනවා ලාම්පුවක් අරගෙන දරුවා හොයන්න. බල්ලට තේරිලා ඉවදැන්න උඩ බුරන. එතකොට අම්මා දන්නවා දරුවා ඉන්න තැන. කාලේ ගත වෙනවා. අල්ලපු ගෙදර හිටපු ළමයෙක් කිව්වා, මං නම් බලා ඉන්නේ අම්මට ගැහුවොත්, මම නම් ගහනවා බං කිව්වා. මේ කොළුව මොකද කරේ? තාත්තා බීලා ආවා. එක දවසක් බීලා කෑ ගහගෙන උදැල්ල ගත්ත ගැහුවා. ලේන්ඩ දැන් උදැල්ල උස්ස ගන්නත් බෑ. අම්මට තේරුණා තාත්තා දරුවා මරන්න පුළුවන්. දරුවා අරගෙන පින්නතුනේ මේ අම්මා දිව්වා. අනාථමඩම් වල නැමැත්තුව, පිරිවෙන් වල නැමැත්තුව, ඒ තැන්වලදී තේකා දින්න වැඩි හිටියන්ගේ ඔක්කොම ලැබෙන මේ ළමයාට පීඩාව ලැබෙනවා. අම්මා වෙන තැනක වැඩ. අම්මට කියනවා, අම්මේ මාව අරන් යන්න. අම්මට මේ දරුවා අරගෙන ගිහලා උපස් මේ සලකන්ටි විදිහක් නේ. කාලේ ගත වුණා. මෙයාත් ලොකු මහත් වුණා. වයස 18යි 20යි. තාත්තා අංශභාගය හැදුනා. ගෙදරට ආවා. දැන් බොන්නේ. තාත්තා කියනවා, පුතේ මගින් වැරදි වුණා, මට සමාවියක් කිව්වා. ඔබ දැන්ද, ඔබට දැන්ද තේරුණේ කියලා හැමෝම පැත්තක වෙලා හිටපන් කිව්වලු. මොකෙන්ද මේ වුනේ? මත්පැණි පිරිහෙන කරුණු වඳුන ගන්න කිව්වා. ගොඩක් දෙමව්පිය පාරවල් ගාන හිඟා කරනවා. ඇයි ඒ? මෙව්ව බලපාලා. ඒ නිසා මතක තියාගන්න පින්නුතුනි, මේ බුදුවරු කියන දේවල් කොච්චර ඇත්තද පින්නුතුනි. පොඩි වෙලාවයි තියෙන්නේ. එතකොට මේ කරුණ අඳුන ගන්න කියනවා, පිරිහෙනදී අඳුන ගන්න පුළුවන් කියන තව තැනක කියනවා, වයසක කෙනෙක් තරුණ ගෑනු ළමෙක් විවාහ කර ගන්නවා කියන එකත් පිරිහීමක්. ඇයි ඒ? මෙයා රැයටවත් දවල්ටවත් කොහෙවත් යන්නේ ඇයි ඒ? නෝනව රකින්න ඉපේ ආරක්ෂා කරන්. ඉතින් ඒ වගේ සිද්ධි තියෙනවා කියන්න පින්නතුනි කියන්ට ගියොත් කාලිමදි. එතකොට ඊට පස්සේ කියනවා, ඒ වගේම තමයි කියනවා, කාමයට ලොල් විනාශකාරී කෙනෙක්ව, සීලයක් නැති කෙනෙක්ව යම් තැනක පාලනීයට දැම්මොත් පිරිහීමේ ලකුණු අඳුර ගන්න කියනවා. පිරිහීමේ ලකුණු අඳුර ගන්න කියනවා. පිරිහිලාම යනවා. සමහර පුරුෂයෝ ගෙවල් විවාහ වෙලා යනවා, ඒ පිරිමිය හින්ද ගෙවල් දොරවල් විනාශ වෙනවා. සමහර කාන්තාව විවාහ වෙලා එයා හින්ද ගේ දොර විනාශ වෙනවා. ඇයි ඒ? විනාශකාරී තැනැත්තියක් නිසා. පස්සේ තව එකක් දෙවිවහන 12 වෙනි එක බුදුරජාණන් කියනවා, කුලයෙන් වැඩි රජ කුලේ දුගී දුප්පත්. එයා මොකද කරන්නේ? රජකම බලාපොරොත්තුවෙන් ඒ ගැන ආසාවෙන් ඉන්නවා කියලා. එයාට ධනයක් නැහැ, වියපැහැදම් කළ පිරිස් බලසේන ගොඩනගන්න කියනවා. මේකත් පිරිහිමේ ලකුණක් කියලා අඳුර ගන්න කියන මේ පුද්ගලයාට තියෙනවා. පස්සේ දෙවියෝ කල්පනා කරනවා, දැන් පිරිහෙන කරුණ අහගෙන ගියාම පින්නතුනි මේක ඉවරයක් නේ. මේවනම් දියුණුවට මුල් වෙනේවා නෙවෙයි. ආන්නේ හින්දම් දෙවියෝ මොකද කරන්නේ? මෙහෙම කල්පනා කරලා නිහඬ වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ සිත දකිනවා. දෙවියන්ට මෙහෙම කල්පනා වුණා කියලා බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රෙ මෙතකින් නිමා කළා. නැත්තම් පින්නතුනි මේවා තව කරුණ එකතු කරලා කිව්වනම් සුත්තනිපාතේ මේ පොත මදි. ඇයි ඒ? ඉවරයක් නැහැ පින්නතුනි. යම් කෙනෙක් නුවණ තියෙන බුදුරජාණන්සේ කියන මේවා හොඳට තෝරා බේරාගෙන වෙන් කරලා දැනගෙන හොඳට මේ දහම තුල හැතිරුනොත්, පිරිහෙන කරුණු බැහැර කරලා දියුණු ඇති වෙන කරුණු ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යා සැපත කැමති වෙන්න ඕනේ කියලා. එදා දෙවිවරු පින්වතුනි මේ ධර්මයෙන් ධම් අභිෂේක ලැබුවා. මහා දේව පිරිසක් ධර්ම අවබෝධයට පත් වුණා. පින්නතුනි මේ පිරිහෙන කරුණු මිනිසයාට තිබෙන්නේ ලෝභයේ සිටේ තියෙන නිසා, ద్వේෂයේ තියෙන නිසා, ඒ වගේම තමයි මෝහයේ තියෙන නිසා. ඒ දෙයින් පහළට ඇද දමනවා අලෝභ ద్వේෂා මෝහ සත්වයාව සුගතියට ගෙන යනවා. ඔබ කැමතිනම් පිරිහෙන කරුණු බැහැර කරලා තමන්ගේ ජීවිතයේ සැනසීම සුවය පස්වෙන්ට කලින් ඇති කරගන්න කැමති නම්, සත්පුරුෂ ඇසුරට කැමති වෙන්න,
බුදුවරුන්ගේ දහම නිරන්තරයෙන් අහන්ට. ඒ ඇසුරට ලං වෙලා ජීවිතය ගත කරන්නට. වැඩිහිටි වෙන්න පුළුවන්, තරුණ වෙන්න පුළුවන්, බාල වෙන්න පුළුවන්. පිරිහෙන්නේ නැහැ. ඔබට ඒකාන්තයෙන්ම යහපත ඇති වෙනවා.